තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සෝබන සාධාරණ චෛත්‍යවල සඳහන් වෙනවා කාය ලහුතා, කාය මුදුතා, කාය කම්මඤ්ඤතා. ඒව මම තේරුම් ගත්ත විදිහට මේ කාය ලහුතා කියන්නේ කාය ඔසවාගෙන තැබීමට, කාය ඉසවීමට හැකියාව, ඒ වගේම කාය මුදුතාගේ කාය මුදු භාවය, ඊළඟට කාය පස්සද්ධිය, කාය කම්මඤ්ඤතා කිව්වේ මේ අර කර්මන්‍ය බව. එතකොට සන්නත ඇයි මේ 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 චෛතසික මේ කුසල චෛතසික ගණයට විතරක් වැටුනේ? දැන් සාමාන්‍ය අකුසල් කරන කෙනෙකුගේ කාය මෘදු වෙනවා, කාය කර්මන්‍ය වෙනවා. එතකොට ඒවට ඇතුළු නැත්තේ කියලා මට ප්‍රශ්න කරන සුන සමට මම අහන්න ප්‍රශ්නේ වැරදි වෙන්න පුළුවන්. මට නිකන් ඒකෙන් ටිකක් පැහැදිලි කරලා දෙන්න සන්නත තේරුම් ගන්නයි. මේ ඇත්ත වශයෙන් මහත්තයා, මේ අපි මහාන වෙලා මේ මුල් කාලේ මේ ඒ තරම් බණ දැනගෙන නෙවෙයිනේ. ඉතින් මහාන වෙන්න තියෙන ඕනෑකමයි, ඒ සත්‍තාවයි, සාසනේ වටිනාකමයි ඌවා දැනගෙන මහාන වුණා මිසක ඔය වැඩි පද අරවා මේවා අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් අපේ ගුරු ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න ඉතින් උන්වහන්සේලා පාරමී ශීර්ෂයෙන් අපිට උගන්වපු නිසා තමයි ඔය යමක් ඉතින් ලෝකේට මේ කියන්නේ. ඉතින් අපිට ශක්තිය ලැබුණේ මේ අපි දේශනා කරන්නේ. මම දේශනා කරන්නේ මගේ බණ නෙවෙයි, මම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊළඟට ගුරු ආශ්‍රයෙන් ලබාගෙන මම දේශනා කරන්නේ. ඉතින් මගේ වචන ටික බණ අනුන්ගේ මේ මේක රේඩියෝ එක වගේ. ඉතින් අර තියෙන්නේ අර පොඩ්ඩක් මගේ අර එක්කාසු කරන. ඉතින් ඔය මහා දැන් ඕක මේ මම මේ මහත්තයාට කිව්වේ මේ අපි මහාන වෙලා ආපු මුල් කාලේ මේ කාය කියනවනේ, මේ ඔය කාය කාය කියලා කියනකොට ඇත්ත වශයෙන්ම මගේ හිතට ආවේ මේ කාය කියලා කියන්නේ මේ ඇඟේ කියලා. කාය කියලා දැන් කාය අනුපස්සනා, කාය පස්සද්දී, ඊළඟට මේ ආනාපාන සතියේදී ආනාපාන කාය, ඊළඟට තියෙනවනේ අර මේ පස්සම් භයං කාය සංඛාරං. ඔය ඕවාගේ මුලින් ධර්මය වචන පාළි දන්නේ නැති වූ මගේ හිතට මේ කාය කියන්නේ ඇඟ කියලා තමයි තේරුම්. ඔක කාලයක් ගියා ඔය වචනේ අපේ ස්වාමීන් වහන්සේලා කියලා දීලා මේ ඕක කොයි කාය කාය කියලා තිබ්බට ඕක ඇවිල්ලා ඔය ඇඟම නෙවෙයි කියලා තේරුම් ගන්නට ටිකක් ගියා කල. ඒක නිසා මම හිතනවා අද මේක මේ පින්වතුන්ට තේරෙයි කියලා. කාය කියලා කියන්නේ නාම කාය, රූප කාය තියෙන. දැන් මේ අපිට ඉස්සෙල්ලාම ගැට ගැහන්නේ රූප කාය. මේ රූපකාය කියලා කියන්නේ හිසේ පටන් දෙපතුළු දක්වා මේ ඕලාරිකව තිබෙනා වූ මේ ඇඟ. ඉතින් ඕක තමයි අපි අහලා තියෙන ස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තෙත්, ඇන්දෙත්, කිව්වෙත්, ලිව්වෙත් ඔය ඕක තමයි මේ සෞඛ්‍යයට ගැන්වෙත්. ඉතින් ඕකින්ද ඔයක වැඩියෙන් පාවිච්චි කරපු හින්දා මේ ඇඟට දාලා හිතින් ඒක පාරම ඕකහකට යන්නේ නැහැ. දැන් මේ නාමකාය කියලා එකක් තියෙනවනේ. ඊට ඉස්සෙල්ලා අපි ආස්වාස කාය කියලා, මේ ආස්වාස කාය කියලා එකක් තියෙනවා. ආස්වාස කාය කියලා කියන්නේ දැන් මට හිතෙනවා ආස්වාසය මොකද්ද? කය. දැන් මට හිතෙනවා ආස්වාස කාය කියලා ගොඩ පස්සේ මේ ඇඟට සම්බන්ධ නිසා ආස්වාස කාය කියලා. ඒකේ තියෙන්නේ හුස්ම රැල්ලේ ආරම්භයේ ඉඳලා හුස්ම රැල්ල ගිහිල්ලා ඉවර වෙන තාක්ම යම්කිසි ප්‍රොසෙස් එකක්, යම්කිසි පාරක්, යම්කිසි තාලයක්, ඒ කියන්නේ දිගට ආස්වාස යන තැනක් තියෙනවද, එහෙම නැත්නම් ආස්වාස රැල්ලක් තියෙනවද, ඒ ඔක්කොම අල්ලලා තමයි කියන්නේ ආස්වාස කාය කියලා. ප්‍රස්වාසයකත් ඒ වගේ. ප්‍රස්වාස කාය කියලා ප්‍රස්වාසයේ මුලේ ඉඳලා අග දක්වා මේ දෙකම කිව්වේ මහත්යට ඔය කියන කාරණේ තීරුම් ගැනීමට පහසු වෙයි කියලා හිතෙන්. හිතට ගියයින් පස්සේ ඔක නාමකාය. හිතේ තියෙන නාමකාය ගැට ගන්න ස්කන්ධ පංචකයේ අතින් ගත්තයින් පස්සේ නාමකාය කියලා කියනවා වේදනා, සංඥා, සංඛාර. ඊට පස්සේ දැන් මේ හිතේ අද කතා කරන චෛතසික සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ හිත තමයි ඔළුව. හිත තමයි ප්‍රධාන. ඒකේ බැහැගෙන තිබෙන ඒකට එක්කාසු වෙලා හරියට ගහේ කඳයි අතුයි වගේ. මේ කඳ නැතුව අතු වලට ඉන්න බෑ. එතකොට අතු කියා කඳට අතු කියන්නේ. මේ අතු ටික කඳ බදාගෙන ඉන්නේ. කඳ වට කරගෙන ඉන්නේ. ඒ වගේ මේ හිතට බැහැලා හිතේ එක්කාසු වෙලා තිබෙන හිතත් එක්ක වැඩ කරන ඒ ටිකට කියනවා කාය කියලා. දැන් මේ තියෙනවනේ චෛතසික ටික තමයි කාය. ඒක නාම කාය. එතකොට හිත තමයි චිත්තය. මේ අකුසල ධර්ම ඇවිල්ලා හොඳ ඒවා නෙවෙයි. ඒවා කර්කස, ඒවා ගොරෝසු,
ඒ වගේම රළු උද්දච්චයෙන් යුක්ත වෙච්ච ඒවා කවදාකවත්ම අකුසල සිතක් උද්දච්චයෙන් කැළඹිල්ලෙන් මිදිච්ච එකක් නෑ. කවදාකවත්ම හොරකම් කරන්න බෑ උද්දච්චේ නැතුව. සාමකාමී වෙන්නේ නෑ. ඒ අපි හිතාගෙන ඉන්න වැරදි විදිය. හැම වෙලාවෙම හොරකම කරයින් පස්සේ කරන්න යනකොට සැකින් උද්දච්චෙන් යන්නේ, කරලා ඉවරලා සැකින් උද්දච්චෙන් ඉන්නේ. ඒක නිසා තමයි හොරා අහු වෙන්නේ. මුලත් උද්දච්චයයි මැදත් උද්දච්චයයි සැකින් බයෙන් කරන්නේ, පස්සෙත් හොරා අහු වෙන්නේ. ඒ අර කියන්නේ පූල්වරා කරින්දනේ කියලා කියන්නේ, පූල්වරා කරින්දනේ කියලා කියන්නේ උද්දච්චය. ඒ කියන්නේ හොරකම කරා මේ කරින්දනේ කියලා කියනකොටම කරාත ගන්න. ඇයි සැකේ තියෙන එතන? ඒක නිසා හැම ලෝභ හිතක්ම, ලෝභසිත අටම උද්දච්චයෙන් යුක්තයි, ද්වේෂසිත ඒව ඔක්කොම උද්දච්චයෙන් යුක්තයි. මේ හැම එකක්ම ඇවිල්ලා ගොරෝසු, රළු, මෘදු නැති කර්කස සිත්. ඒ යම් ඒ කර්කස, ගොරෝසු, රළු, ඒ වගේම තද ඇද හිතලින් කරපු වැඩ පස්සේ කාලෙදිත් ඒ ගැන අනේ මගෙන් හිතුණයි කිය, මේක කෙරුණා, මේක හිතුණා, මේ විදිහට මගෙන් මෙහෙම සිද්ධ වුණා කියලා ඊළා ඊට පස්සේ මාසෙත්, පස්සේ අවුරුද්දෙත්, පස්සේ කාලෙත් තවන්නේ, දවන්නේ, පෙලන්නේ, ඒ වගේම පුච්චන්නේ ඕකේ තිබෙන්නා වූ ඇද කුද හින්දා. ඒක නිසා කවදාකවත් මේ අකුසල සිතක පස්සද්ධියක්, සෞම්‍ය ගතියක්, මෘදු ගතියක් නැහැ. ඒ අපි හිතනවා නම් ඒක අපේ වැරදි චින්තනයේ මිසක ඊට වඩා දෙයක් ඒකේ නැහැ. කාය පස්සද්ධිය කියලා කියන්නේ චෛතසික ධර්ම කුසල දේවල් වල, කුසල සිතේ ඇතිවෙන්නා වූ චෛතසික වල තිබෙන්නා, අපි හිතමු චෛතසික ධර්ම 33ක් තියෙනවා කියලා. ඒ 33ේම තියෙන ඉතාමත්ම හොඳ ඒ සංසුන් ගතිය, ඒ වගේම සංසුන් නිවිච්ච, සංසිඳිච්ච ගතිය, ඒ කියන්නේ ඕලාරික ගතියක්, ගැස්සෙන ගතියක්, ඒ වගේම උද්දච්ච ගතියක් නැති ගතියනේ පසදී කියන්නේ. ඒ ගතියට කියනවා සිත් චෛතසික ටික ඔක්කොම, හරියට කියනවා නම් ගහේ අතු ටික ඔක්කොම ලස්සනයි, සෞම්‍යයි. ඒ වගේම තමයි අතු වලට ගැලපෙන්න කඳ. සිතත් චෛතසික වලට සමානුපාතිකව හිතත් හරිය සංසිඳිලා පස්සද්ධියෙන් යුක්තයි. හරියට තිබ්බන් පස්සේ නුවණින් දකිනවා ඇරෙන්න හිතයි චෛතසිකයි දෙක ඔක්කොම එකට තිබ්බොත් එහෙම ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය සමහර කෑම જાති හදන ඔක්කොම මේ එකට මිශ්‍ර කරලා තාල ගුලිය අරවා මේවා පැණි දාලා පොල් දාලා ඔක්කොම මිශ්‍ර කරලා එකට හැදුවන් පස්සේ තේරුම් ගන්න බෑ පොල් කොහෙද තියෙන්නේ, පැණි කොහෙද තියෙන්නේ, තල කොහෙද තියෙන්නේ, ඔක්කොම එකට මිශ්‍රයි. ඒක නිසා සමානුපාතය, සමබරිත. අන්න ඒ වගේ මේ කියන්නා වූ සිතේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ කාය පස්සද්ධිය කියලා කියන්නේ හිතේ ඇඟ, ඒ කියන්නේ චෛතසික වල තිබෙන සැහැල්ලු ගතිය. ඒක ඒ සැහැල්ලු ගතියෙන් යුක්ත වෙච්ච චෛතසික වැඩ කරන හිතේ තියෙන සැහැල්ලු ගතියට, සාන්ත ගතිය තමයි කියන්නේ චිත්ත පස්සද්ධිය කියලා. ඕක අකුසල් සිත්වල නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාන්නාංශ. අවසරයි මේ එතකොට සාන්නාංශ, අපි මේ රූප කායේ තියෙන මෘදුබතිය, මෘදුබතිය මේ නවන්න පුළුවන් කර්මන්නේ භාවයට මේ චෛතසික වල වලින් බලපෑමක් නැද්ද ස්වාමිනේ? ඇත්ත වශයෙන්ම මෙහෙම යම්කිසි වෙනසක් තියෙන බබක් තියෙනවා. නමුත් මම ඒක කියන්නම් රූපකාණ්ඩේ කතා කරන වෙලාවේදී. මේක මේ වෙලාවට මම හිතන්නේ වේට් එකයි ලෝඩ් එකයි වැඩි වෙයි කියලා මට හොඳට තේරෙනවා. අපි ඒ වෙලාවේදී කතා කරමු. එතන කතා කරන්නේ අපි රූප සම්බන්ධයෙන්. අපි මෙතන කතා කරමු දැනට සන්තෝෂ වෙමු මේ නාම ධර්ම සම්බන්ධයෙන් තියෙන දේවල්. ඒ නිසා මේ අපි ඒ වෙලාවට ඉස්සරහ කතා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.